ලංකාව වෙනස් වෙනවා. පුරවැසියන් තමන්ගේ කාර්යභාරය හඳුනා ගන්නවා. තමන් සිටිය යුතු තැන, තමන්ගේ මතවාදය, තමන් ප්‍රශ්න කළ යුතු තැන, තත්ත්වයන් පිළිබඳව ඔවුන් වටහා ගන්නවා. දේශපාලනය පිළිබඳ ලෙනින්ගේ කියවීමෙන් එක තැනක කියවෙනවා, රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා විවිධ පන්ති කණ්ඩායම්, විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ පන්තීන් අතර එකිනෙකා සමග කරන අරගලය, එකිනෙකා සමග දක්වන සම්බන්ධතා, එකිනෙකා වෙන් කරන බලපෑම් ක්‍රියාවලියේ සමස්තය දේශපාලනය කියලා මේ සමාජයේ කියවා කියන තියෙනවා. හැබැයි මේ තත්ත්වය යටතේ ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳව අපි කතා කළ යුතුයි, සංවාද කළ යුතුයි, මතවාද ගොඩනැගිය යුතුයි. අද එක අයයි අපි ඒ වෙනුවෙන් වෙන් වෙනවා. මේ සඳහා ඔබේ අදහස් වලටත් අපි ඉඩ වෙන් කරනවා. ඒ නිසාම ආරම්භයේදීම අපි ඒ ගැන සිහිපත් කරනවා. විවිධ මීඩියා කලෙක්ටිව් ෆේස්බුක් පිටුව ඒ සඳහා විවෘතයි. ඔබේ අදහස් ඉඩ කරන්නට පුළුවන්. ඒ වගේම සිංහල නැෂනල් සර්විස් ෆේස්බුක් පිටුවත් ඒ සඳහා විවෘතයි. 0115 635 900 0115 632 45 දුරකථන අංකත් ඒ වෙනුවෙන් විවෘතයි. මේ සියල්ල හරහා ඔබේ මතවාදවලට කාන්තාව හා මාධ්‍ය සම්මිතිය ඉඩ සලසා තිබෙනවා. අද එක යායේ අපි ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳව කතා කරන්න අපි කැඳවා ගත්තා ශ්‍රී ලංකා විරුද්ධ විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යනාංශයේ ආචාර්ය අගමසිරි සමුපෝන් මහතා, කාන්තාව හා මාධ්‍ය සම්මිතියේ විදායක අධ්‍යක්ෂ කුමුදිනි සමුල් මහත්මිය සමග කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රභා මනරත්න මහත්මිය. අයිබෝවන් අයිබෝවන්. අපි කතාව පටන් ගන්නේ යම්කිසි සිදුවීමකින් පස්සේ සිදුවීමේ වගකීම බාර ගන්න පිරිස ඉදිරිපත් වෙනවා, වගකීම බාර දෙන්න පිරිස ඉදිරිපත් වෙනවා. හැබැයි ආණ්ඩුවක වගකීම සහ වගවීම කියන්නේ මොකක්ද? කවුද මේක බාරගන්නේ? අමාර ඔබ සඳහන් කරපු පූර්විකාවෙන් පටන් ගන්න. ඔබ කිව්වා මේ දිනේ ප්‍රකාශයක් උටනක්කුනේ මේ සමාජයේ විවිධ පන්ති විවිධ යන කොටස් ඉන්නවා කියලා. එතකොට සමාජයක් සංවිධානයේදී අපි දන්නවා ඒක රාජ්‍ය කේන්ද්‍රීය සංවිධානය වගේ පැහැදිලි දේශපාලන සමාජය. හැබැයි වර්තමාන මොහොත වෙනකොට අපිට ඉතාම පැහැදිලි වෙන දෙයක් තමයි සමාජයේ ජීවත් වෙන හැම පන්තියකම, හැම ජන කොටසකටම, හැම ආගමකටම වෙන පුළුවන්, සියලු භාෂාවන් කතා කරන අය වෙන පුළුවන්, මේ අය අතර මෙන්න මේ වගකීම සහ වගවීම කියන එක පැතිරුණු දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ වගකීම ඉහළින් ඉඳලා පහළට එන එකක් නෙමෙයි. අපි විශ්වාස කරන මේ රාජ්‍ය නැත්නම් ආණ්ඩුව තමයි වග කියන්නේ. එයාලා තමයි මේ සිද්ධ වෙන හැම දෙයකටම වග වෙන්නේ. ඒක හරි දේශපාලනිකව අපි පිළිගන්න සිද්ධාන්තයක්. හැබැයි දැන් අපේ එදිනදා ජීවිතයේ දැන් ඔබ අත ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. දැන් මේ හිතන ඔබට හිතන ඕනෑම දෙයක් මේ මාධ්‍ය හරහා Facebook එක නැත්නම් Twitter හරහා ඔබට යවන්න පුළුවන්. ඊටම ෂණයකින් යවන්න පුළුවන්. ඕනෑම වෙලාවක මේ රෑ 12ට ඇහැරුණත් ඔබට Facebook එකේ පණිවිඩයක් යවන්න පුළුවන්. ඔබ හිතනවාද දැන් මෙවැනි තත්ත්වයන් රාජ්‍යයකට හැම විටම කලමනාකරණය කරන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරන්නේ අද වෙනකොට මේ සංකීර්ණ සමාජය තුළ වගකීම පැතිරලා තිබෙන අපි සියලු දෙනා අතරින් තිබෙන යම් ආකාරයක වගකීම. හැබැයි අපි හඳුනා ගන්නෑ අපේ වගකීම තිබෙන්නේ කොහෙටද කියලා. අපි වග කියන්නේ කාටද කියලා. සමාජයේ කොටස් කරුවන් වශයෙන් අපේ වගකීම තිබෙන සමාජ දෙසට කියන එකයි මගේ පළවෙනි අදහස. يعني මගේ වගකීම පවුලක් විදිහට පවුල තුළ වගකීම මගේ ප්‍රධාන වශයෙන් තිබෙන්න පුළුවන්. මගේ සමාජයට හිතන්න පුළුවන් මම සිංහල ජාතිය නිසා මගේ වගකීම සිංහල ජන වර්ගය වෙත තිබෙන්න පුළුවන් කියලා. මම බෞද්ධ ආගම නිසා හිතන්න පුළුවන් මගේ වගකීම බෞද්ධ ජන වර්ගයට තිබෙන්න පුළුවන් කියලා. නමුත් මේ සියලුම තත්ත්වයන් තිබෙන සමාජීය ඒ නිසා මම හිතනවා අපේ සමස්ත වගකීම විහිදෙන්න ඕන සමාජය මෙත. ඒ නිසා අපි සමාජය තුළ සිදු කරන ක්‍රියාවන් සියල්ලක්ම අවසාන වශයෙන් සමාජයටයි බලපාන්නේ. රාජ්‍ය පාලකයා, දේශපාලකයා වෙන්න පුළුවන්, ආරක්ෂක අංශයේ මහතුරු වෙන්න පුළුවන්, බුද්ධිමතුන් කියන අය වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන අය වෙන්න පුළුවන්,
විවිධ සංවිධානවල අරගලකරුවන් කැරලිකරුවන් වෙන්න පුළුවන් මේ සියලු දෙනාම අවසන් වශයෙන් වග කිය යුත්තේ සමාජයේ මොකද අපේ සියලුම ක්‍රියාවන් අවසාන වශයෙන් බලපාන්නේ සමාජීය වශයෙන් සමාජ ජීවිත වෙන සියලු දෙනාට මේක බලපෑම් කරන නිසා මම හිතනවා මේ වගකීම් පැතිරලා තිබෙන අපි සියලු දෙනා අතරේම වගකීමක් තියෙනවා මේ වගකීම අවබෝධ කරගත යුතුයි ඒ වගකීම යොමු වෙන්නේ කොහෙද ඒ වගකීම යොමු වෙන්නේ මේ සමාජයේ කඩා බිඳ දමනවා කියන තැනටද නැත්නම් මේ සමාජයේ තවදුරටත් ඒ අඛණ්ඩතාවය ආරක්ෂා කරගන්න ඒ සමාජයේ සංහිඳියා සහජීවනය ආදරය රැකගන්න තැනකට අපි වගකීම යොමු කරන්න ඕන කියන ප්‍රශ්නේ මම අහන්න කැමතියි මම අනිත් හැටිය අදහස් දැනගන්න කැමතියි මම ඇත්තටම අතුල කීදී සමාජයේ වගකීම හැටියට අපි වගකීම සහ වගකීම දිහා බලනකොට සමාජයේ සංහිඳියාව ආදරය සාමය රැකගන්න කොහෙද කියන තැනේ ඉඳන් පටන් ගන්නවා නම් විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට පස්ව ගුණ දේවල් අපි අධ්‍යයනය කරනකොට අපි දකිනවා පැහැදිලිවම රජයට යම්කිසි වගකීමක් සහ වගවීමක් තිබුණා ඒක එක්තරා ආකාරයකින් කලුරු වුණා ඒකේ ප්‍රතික්‍රියාවක් හැටියට නොයෙකුත් දේවල් මෙහාට සිද්ධ වෙනවා ඉතින් රජයෙන් වගකීම සහ වගවීම නිශ්චිතවම තියෙනවා ඒක ආණ්ඩුවේ වගකීම සහ වගවීම එක පැත්තකින් ඒත් එක්කම ආරක්ෂක සංස්ථාවන් බල ආරක්ෂක අංශයේ පොලිසියේ වගකීම වගවීම තව පැත්තකින් ඒත් එක්කම මාධ්‍ය මාධ්‍ය අපේ අදහස් බොහෝ විට රාමු වෙන මාධ්‍ය මාධ්‍ය හරහා මාධ්‍යට ස්ථිර වගකීමක් සහ වගවීමක් තියෙනවා අපි දකිනවා මේ අවස්ථාවේ පූජ්‍ය පක්ෂයෙන් ආගම් තුනේම පූජ්‍ය පක්ෂවලින් යම්කිසි වගකීමක් දරුවා නමුත් ඉදිරියට මම හිතේ ආයත තමන්ගේ ආගමික ප්‍රචාරණ හා සම්බන්ධයෙන් යම්කිසි වගවීමකුත් තියනවා කියලා මම හිතනවා දේශපාලනය කරන්න නෙමෙයි නමුත් රටේ සමගිය සාමය සංහිඳියාව ආරක්ෂා කිරීමට ඒත් එක්කම හැබැයි සාමාන්‍ය පුරවැසියන් හැටියට අපේ නිශ්චිත වගකීමක් සහ වගවීමක් දැන් පාස්කු ප්‍රහාරයන්ට පසුව විශේෂයෙන්ම මේ මාසේ 13 වෙනිදා සිට වයඹ පළාත හරහා වයඹ පළාත කුල ගම්පහට විහිදුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක්. මම හිතේ අපි එක පැත්තකින් අපි පහසුවෙන් මේක ඒක දේශපාලන ඒක පිටිපස්සේ දේශපාලන දේශපාලන හසුරු වීමක් වුණා අපි ඒක දැක්කා. අපි ඒ ගැන විශේෂයෙන්ම ඒ දේශපාලන වර්තීර වගවීම වාක්‍යම ගැන අපි කතා කළේ තුයි රජයේ ඒක වළක්වන්නේ ප්‍රහණයන් වළක්වන්නේ රජය සහ උදා පොලිසිය වල තිබුණු වාක්‍යම සහ වගවීම ගැන අපි කතා කරනවත් එක්කම අපි හිතන්න ඕනේ මේ ප්‍රහණවලට සම්බන්ධ වුණේ අපේම ප්‍රජාමන්තුලේ විශේෂයෙන්ම තරුණ පිරිමින් සමහර කාන්තාවන් සහ අපේම ගම්බල නැත්නම් අසල්වැසි ගම්බලින් පිරිස් ඒකට මම හිතේ අපේ වගකීමක් තියෙනවා සමාජයක් හැටියට වගවීමක් තියෙනවා මේ දේ අපි ජූලි 83 දැක්කා දෙමළ ජනතාවට විරුද්ධව ඒක නැවතත් මේ රටේ නොවේ කියන තැනේ ඉඳන් මම හිතේ අපි බොහෝ දෙනා ක්‍රියාත්මක වුණා ඒ අදිෂ්ඨානය අපි තිබුණා නමුත් ඒක ඒ ආකාරයෙන් සිතුමුනේ නැහැ ඉතාමත්ම පහසුවෙන් ඒක නැවතත් ඇවිලුණා ඉතින් එතන අපේ වගකීම අනිවාර්යෙන්ම තියෙනවා මාත්‍යන් හරහා මේ දේ ප්‍රගුණ කරපු විදිය විශේෂයෙන්ම මුස්ලිම් විරෝධයක් මාත්‍ය නිර්මාණය වුණු විදිය ඒත් එක්කම මම හිතේ අවුරුදු 10ක් පමණ කාලයක් තුල යුද්ධයට පසුව අපි නව හතුරෙක් නිර්මාණය කරගත්ත විදිය මේ හැමතෙම මම හිතේ අපි හැමෝම වග කියන්න ඕනේ මේ ක්‍රියාවන් වලට අපි ඒ නිසාම යම්කිසි වගවීමකින් මේ ඉන්ද්‍රියට කටයුතු මම කැමති ඒකටම සම්බන්ධ වෙන්න ටිකක් වෙනස් ආකාරයකින්. දැන් අපි ගත්තත් මේ පාස්කු ඉඳලා සිදු වුණු ප්‍රහාරය මම හිතන්නේ හැමෝටම මතක ඇති. ඒ ප්‍රහාරේ වෙලා පැය දෙක තුනක් යනකම් අපි කාටවත් කිසි අදහසක් තිබුණේ නැති මොකද මේ වෙන්නේ කියන එක. ඒකවල හරිම විශාල බියක් සහ විශාල අනාරක්ෂිතභාවයක් ඇති කර ඒක තමයි
මෙවැනි ක්‍රියාවල මහිතන මූලික අරමුණ වන්නේ සමාජයේ ඒ ආකාරයෙන් කම්පනයට සහ භීතියට පත් කරන එක ප්‍රධාන අරමුණක් වශයෙන්ම තියෙනවා මෙවැනි මෙවැනි ප්‍රහාරයන්ගේ. දැන් මට මතු කරන්න ඕන කාරණාව තමයි දැන් අපි බියට පත් වූ මිනිස්සු, අපි අනාරක්ෂිත භාවයට පත් වූ මිනිස්සු. මෙතන හුඟක්ලා යනකම් අපිට කිසි අදහසක් තිබුණ නැහැ කවුද මේක කරන්නේ, කොහෙන්ද මේ කාරණේ, ඇයි මෙහෙම දෙයක් වුණේ, කවුද මේකට වගේ කියන්නේ. අපි එතනින් තමයි මම හිතන්නේ අපි මේ වගකීම කියන ප්‍රශ්නේ පටන් ගන්නේ. පළවෙනියටම අහන්නේ කවුද මේකට වගේ කියන්නේ ඕන දවස් දෙකක් විතර යනකොට ඔන්න කවුරුහරි කෙනෙක් අපේ දෙන්න යම් කිසි ජාත්‍යන්තර ඉස්ලාමීය සංවිධානයක් මේකේ වගකීම බාර අරගෙන තියෙනවා කියලා අපිට ප්‍රවෘත්ති වලින් දැනගන්න හම්බ වෙනවා. දැන් ප්‍රශ්නේ තමයි දැන් මොකද ඒ කියන වගකීම අපි සමාජයේ සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? කොහොමද අපි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වගකීම බාරගත්ත යම් කිසි ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් කොයි ආකාරයකටද අපි අපේ රටේ අත්දැකීමක් බවට පත් කරගන්නේ? මේක අපේ දෙයක් උනන්නේ මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන තමයි රටේ විසිනුම් පිටරටේ මාපෑනේ දැනට තියෙන තොරතුරු වලට අනුව ඊට පස්සේ දැන් අපි ඊට පස්සේ අර ඉස්සරහ සඳහන් කරා වගේ අපි මේකට ආදිතේ සතුරෙක් හදාගන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ අපි මේක රජය විසින් මේකේ වගකීම පැහැරහැරීම නිසා ඇති වූ කෝපය බොහෝ දෙනා පළ කරා මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල. එතකොට දැන් අපි දැකපු දෙයක් තමයි මිනිස්සු කවුද මේකට වග කියන්නේ කියන ප්‍රශ්නේ අහනකොටමයි ඒක පිටිපස්සේ තියෙන මේකට වග කියන අය දැන් ඉස්සරහට අපිට ආරක්ෂාව ලබා දෙන්නේ. අපිට ළමයි ඉස්කෝලේ යවන්න පුළුවන් වෙන විදිහ නෙමෙයි අම්මලාගේ තියෙන මේ කාලේ ලොකු බය තමයි. ළමයා ඉස්කෝලේ යවන්න පුළුවන්ද බැරිද? ගෙදර ගේන්න පුළුවන් වෙයිද බැරිද? ඔබ බයවල් තියෙනවා. සමහර දේවල් මම හිතන්නේ සාධාරණ බයවල් මේ මගේ අපි අනපේක්ෂිත විශාල කම්පනයක් සහිත සිදුවීමක් ඇති වෙනවා. සමහර දේවල් දැන් කිසි ආකාරයකින් අපිට ආරක්ෂා කරන පස්සේ මේ කටකතා ආකාරයෙන් කෘතිම නිර්මාණය කරගන්න ආකාරයේ බයවල්. ඉතින් මේ සියලු දේ ඇතුලේ තමයි අපි හැම වෙලේම අහන්නේ දැන් කවුද වග කියන්නේ කියන ප්‍රශ්නේ. හරි සයිකෝපැත්තකින් ඉතාමත්ම සංකීර්ණ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා වගේම හරිම සරල ප්‍රශ්නයක්. අපිට වෙන දෙයට කවුද වග කියන්නේ? අපි අල්ලපු ගෙදර මොනසයට වෙන දෙයට කවුද වග කියන්නේ? මගේ දරුවට වෙන දෙයට කවුද වග කියන්නේ? කවුද මේකට වග කියන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් අර කිව්වා වගේම අපිට අපේ මෙවැනි සිදුවීමකදී අපි ගොඩාක් දෙනෙක් තව අහන ප්‍රශ්නයක් තමයි ඇයි මෙහෙම වෙන්නේ? කොහෙන්ද මේ කාරණේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක මම හිතන්නේ එකිනෙකට සම්බන්ධයි. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ අහන්න සහ කවුද මේවට වග කියන්නේ කියන ප්‍රශ්නේ අහනකොටම මම හිතන්නේ අපි මුලින්ම මග නොහැරිය හැකි විදිහට අපිට අපේ සමාජයේ ආර්ථිකය බිඳ වැටි. මේ සුවිශේෂ සිද්ධියේදී සිදු වූ අර නිල පැහැරහැරි වාතාවරණ නිල පැහැරහැරීම මගේම දශක ගණන් කාලයක් පුරා අපේ රටේ සමාජයේ ආර්ථිකය සංස්කෘතික බිඳ වැටීමට ලක්වීම මම හිතන්නේ මේ පිටිපස්සේ විශාල වශයෙන් අපිට අඳුරගන්න එවැනි සමාජයක් තමයි ත්‍රස්තවාදයේ සොයාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් අපි ලෝකයේ ඉතිහාසයේ බැලුවොත් එහෙම. ඒ නිසා මම හිතන්නේ සමාජයක් විදිහට මේක කුමන ජන වර්ගයකින් මතුවුණත් කුමන ජන වර්ගයේ හෝ ආධුනික වර්ගයේ මේකේ විද්‍යාත්මක බවට පත් වෙනත් මම හිතන්නේ අපි සමස්තයක් විදිහට සමාජයක් විදිහට අපේ ඉතිහාසයක් විදිහට මම කියන්න අවශ්‍ය දෙයක් මගේ අදහස. එක යායේ එකට ජීවත් වෙන අපිට මිනිසුන්ව ප්‍රශ්න කරන තැනකට අපි ඇවිල්ලා තියෙනවා. අනාරක්ෂිත හැඟීමක් තියෙනවා. එහෙනම් ආරක්ෂාව තහවුරු කරන්නට උනේ කවුද? ආරක්ෂාව තහවුරු කරද්දී අපේ අසල්වැසියාව අපිත් එක්කට හුස්ම ගත්ත මිනිස්සයාව අපි ප්‍රශ්න කරනවද? ඒ මිනිස්සයාගෙන් එතනින් එහාට උහුත් එක්ක අපි ගනුදෙනුව කරන්නේ කොහොමද? මේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද වෙනකොට තත්ත්වය කොහොමද සහ ඒ සම්බන්ධයෙන් දේශපාලනික මැදිහත්වීම සහ සමාජීය කාර්යභාරය කොහොමද? ඔව්ද මේ වෙලාවේ මතුවෙන මූලික තර්කයක් තමයි ජාතික ආරක්ෂාව කියන කාරණය. මොකද ජාතික ආරක්ෂාව බිඳ වැටි ඇත කියලා එක ගුරුකුලයක් එක පිරිසක් ඉතාම ප්‍රබල තර්කයක් කියනවා. සහ
සඳහා තවත් පිරිසක් උත්සාහ කරනවා වෙන පුළුවන් ජාතික ආරක්ෂාව කියන එකේ වගකීම විඳ වැටෙන්නේ මේ ආණ්ඩුවේ තිබෙන අස්ථාවර භාවය නිසා හෝ නැත්නම් එහි ආරක්ෂක කළමනාකරණය තිබෙන දුර්වලතා නිසා කියලා කියනවා. මම මේ හිතන්නේ ජාතික ආරක්ෂාව කියන කාරණය සම්බන්ධයෙන් අපි මේ ඉතිරිදලා බලුවා තාණ්ඩුව තමයි කියනවා. ආරක්ෂාවේ මූලික ඒකකයක් නෙමෙයි. අමුදාවේ ආරක්ෂාව කියන දේ කියන්නේ මිලිටරි සිකියුරිටි කියන එක පැත්තක්. දැන් අපි අහන්න ඕන ආණ්ඩුව ඒක අමතක කරලා තිබේ කියන එක සම්බන්ධයෙන්. දැන් ශාලේ කතා බහක් යනවා බුද්ධි අංශ පිළිබඳවම අය ඉතින් දැම්ම මෙහෙම චෝදනා ගන්නවා පිළිගන්නවා. දැන් ඒක පැත්තෙන් හොයලා බලන්න මේ චෝදනා ඇත්තද කියලා. මේ චෝදනා ඒ විදිහටම අපිට ගන්න පුළුවන්. දැන් ඒක ආණ්ඩුවක මූලික රාජ්‍යක මූලික කාර්යභාරයකම ඒ මිලිටරි සිකියුරිටි කියන එක. යුදමය වශයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්න. ස්ථානෙත් පැත්තේ මේ රාජ්‍ය කොතෙන් තුරට මානව ආරක්ෂා human security කතා කරලා තිබෙනවා සහ වැඩ කරලා තිබෙනවා කියන එක මේ අවස්ථාවෙන් බලන්න. පිරිසක් තරක කරන මේ 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 ප්‍රශ්නයේ මූලිකම හේතුව මේ අපි මානව අයිතිවාසිකම් ගැන කතා කරගෙන ඉන්නවා. මේ ලිබරල් බුද්ධිල නිදහස ගැන කතා කරපු නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩි අවධානය යොමු කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ උනේ අපිට අනිත්‍ය අවබෝධ කරගන්න. හැබැයි මම දකිනවා මේ ජාතික ආරක්ෂාව සහ මානව ආරක්ෂාව අතර තිබෙන්නේ correlation එක. මේ අතර සම්බන්ධය. අපි බලමුත් ගැටුම් ඇති වෙන කලාවයන් ගැටුම් ඇති වෙන යුගයන් යුගයේ අරගෙන බලන ලංකාවේ වත් අරගෙන බලමු. මානව ආරක්ෂාවට වඩා ඉහළම තර්ජනය කිරීම තමයි ගැටුම් ඇති වෙලා තියෙන සමාජ මානව ආරක්ෂාව කියන කාරණේ පැත්තකින් මිනිස්සු බඩගින්න ඉන්නවා අපි අවර්ටි කියලා දරිද්‍රතාවයක පැත්තකින් තර්ජනයක් සමාජයේ නූගන්න මේක තර්ජනයක් සමාජයේ ආගමික සංහිඳියාවක් නැත්නම් මේක තර්ජනයක් ජාතිවාදී පැතිරෙනවා මේක තර්ජනයක් අර ජාතිවාදී පැතිරෙන විට ආණ්ඩුව කරබල්කින් මේ නිශ්ශබ්ද වෙන්නවා නම් තමන්ගේ වගකීම හරි ඉෂ්ට කරන්නේ නැත්නම් මේක තර්ජනයක් එතකොට 2009 න් පස්සේ ලංකාව වරගෙන බැලුවා. 2009 න් පස්සේ අපි පටන් ගන්න ඉතාලම ඉහළ ජාතිකවාදී මානසිකත්වයකින් මේ අපේ සතුරා පරාජය කරා කියන මානසිකත්වය. මේ සමස්ත රාජ්‍යම වෙලා පැතුණු මතවාදය තමයි මෙන්න මේ දැන් මේ රාජ්‍යයේ තිබුණු එකම තර්ජනයේ ත්‍රස්තවාදී අවසානයයි. දැන් අපිට නිදහස ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉන් පසු ඇතුණු සාකච්ඡාවලදී ඒ ත්‍රස්තවාදයේ ඇතිවීමට බලපෑ හේතු ඇයි මේ තරුණයන් සටන් කරේ මේ තරුණයන් සටන් කරේ මරාගෙන වෙන්නේ නැනම් කියන ප්‍රශ්නේ අපි වැඩිපුර අහුවේ නැහැ. ඒ සම්බන්ධයෙන් තිබුණේ ඉතාලම අර ද්වන්ද සම්මන් එක පැත්තකින් එහෙම කතා කරන්න පටන් ගන්නවත් දෙන්නේ නැහැ. සමහර මාධ්‍යවල යුද්ධය ගැන විතරයි, ජයග්‍රහණය ගැන විතරයි, නායකයෝ ගැන විතරයි කතා කරන්නේ. අද නම් මේ යුද්ධයෙන් විඳිත පාර්ශ්වය ගැන එයින් පරාජයට පත් වූ ගැන කතා කරන්නේ. ඉතින් මේ தত্ত্বය මම හිතන්නේ මේ මුස්ලිම් ජන වර්ගයට සහ දෙමළ ජන වර්ගයට පමණක් නෙවෙයි සිංහල පීඩිතයන්ටත් මේ தত্ত্বය සමානයි. ඒ නිසා අපි දැක්කා 2009 න් පස්සේ එක පැත්තකින් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නේ නැවත යටපත් වන විට අනෙක් පැත්තෙන් සිංහල බෞද්ධ සමාජය තුළ මුස්ලිම් අය පිළිබඳව විශාල බීතිකාවක් මතු කරන්න පටන් ගත්තා. හැබැයි මේ බීතිකාවට රාජ්‍ය විසින් පිළිතුරක් ලබා දුන්නේ මේ රාජ්‍ය මේ වේදිකාව වර්ධනය වෙනකම් බලන්නේ හිටියා. ඒක පැත්තකින් දැන් අපිට ආරංචි වෙන මේ බුද්ධ්‍යාංශ වලට පාවිච්චි කරපුවාම තමයි මේ සංඝ මේ කැරලිකාර රේ කණ්ඩායම් වලට සහභාගී වෙලා තියෙන්නේ කියලා. එතකොට රාජ්‍ය එක පැත්තකින් Tamanගේ වගකීම හඳුනාගෙන නැහැ. රාජ්‍ය anu කුමක්ද රාජ්‍ය තිබෙන්නේ පොදු යහපත සඳහා. මිසක්කම් කිසියම් එක ජන වර්ගයක යහපත පිණිස නෙමෙයි. එන්න මේ தত্ত্বය අවබෝධ නොකරගන්නවා. ඒ කියන්නේ රාජ්‍ය කියන්නේ අපේ පොදු යහපත common good එක තියෙනවා. හැබැයි ඒක කිසියම් කණ්ඩායමක කිසියම් පන්ති කිසියම් පවුලක විතරක් යහපතට පාවිච්චි කරොත් එහෙම සමස්ත සමාජය තුළ මේකට විරෝධයක් ඇති වෙනවා. දැන් මෙන්න මේ බෝම්බ පිපිරීම්, මරාගෙන මැරීම් මේ සියල්ලක්ම තුළ තිබෙන අන්තවාදය අපි ඉවත් කරොත් ඒ අන්තවාදය හරහා ප්‍රකාශ වෙන යම්කිසි විරෝධයක් තිබෙනවා. යම්කිසි ප්‍රොටෙස්ට් එකක් තිබෙනවා මේ වගේ. අපිට කියන්න බෑ මේක මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට විතරක්
මේක බද්ධ කරලා අපි නිශ්ශබ්ද වෙන්න බෑ. මොකද දේශීය වශයෙන් තිබෙන යම් කිසි විරෝධතාවයක් මේක තුළ තිබෙනවා. එල්ටීටී සංවිධානයේ බොම්බ ප්‍රහාර පසුපස තිබෙන යම් කිසි විරෝධතාවයක්. ඒක අපි පිළිගන්නව අනුපිළිගන්න වෙන්න පුළුවන්. නමුත් ඒක අපි කතා කරන්න සිද්ධේ. මේ ප්‍රහාර පසුපස යම් කිසි විරෝධතාවයක් තිබෙනවා සමාජයේ. ඉතින් අපි මේ විරෝධතාවයට පිළිතුරු ලබා නොදෙන තාක්කල් අපිට ආරක්ෂාව කියන ප්‍රශ්නේට අපිට දෙන්න වෙන්නේ පාර්ශවීය උත්තරයක්. ඒ කියන්නේ හැමදාම අපිට ඉස්කෝලේ යන ළමයාගේ බෑග් එක චෙක් කරන්න වෙයි. එයාගේ කැම්පස් වල අපිට මේ අරලා බලන්න වෙයි. හරිද? ඊට පස්සේ අර මේ විනිද පේන බෑග් එකෙන් කියලා බල කරන්න වෙයි. ඉතින් මෙහෙම රාජ්‍යයක් අපිට තියාගන්න අවශ්‍ය නැහැ. මෙහෙම රාජ්‍යයක් අපිට BN සැකෙන් මාර්ග බාධක දාගෙන යන්න බෑ ID එක බලන්න. දැන් මෙහෙම රාජ්‍යයක් අවශ්‍ය නැහැ මිනිසුන්ට. රාජ්‍යයක් තිබෙන්න ඕන මිනිසුන්ට සමගියෙන් සමදානෙන් ඉන්න පුළුවන්. ඉතින් එහෙම රාජ්‍යයක් හදන්න නම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මානව ආරක්ෂාව සම්බන්ධයි. මහජන ආරක්ෂාව සම්බන්ධයි. ඊට වඩා වැඩිපුර අපිට හිතන්න වෙනවා ඊට වඩා වැඩිපුර කතා කරන්න මම කියන මම යෝජනා කරන්නේ. ඒකටම මම හිතන්නේ අපිට තව මේ සඳහන් කරන කාරණා වලට එළඹෙන්න පුළුවන් තව පැත්තක් තමයි. දැන් අපි ජාතික ආරක්ෂාව කියන වචනය ගත්තහම මේක අපි සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක්ට මේක තේරෙන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. මම මෙහෙට දැසම මගේ ඇලිටි කාඩ් එක දුන්නු මොබයිල් ඇලිටි කාඩ් එක දෙනවා. එතකොට මේ අපිට ජාතික ආරක්ෂාව කියලා තේරෙන්නේ මේ ටික නම් මම හිතන්නේ ඒක ගැළුවා. මොකද ජාතික ආරක්ෂණ රටක ආරක්ෂාව රාජ්‍ය විසින් මගේ ලේකම්තලගේ නිර්ම රාජ්‍ය විසින් මගේ ලේකම් ජාතික ආරක්ෂාව මේ මේ නිමලලු කොතනද තියෙන්නේ කියන ප්‍රශ්නේ උදාහරණයක් හැටියට සමහර කෙනෙක්ට කාර්ය කරන්න පුළුවන් මට කවදාවත් මේ රටේ ආරක්ෂාවක් තිබුණා කියලා. ඒ කියන්නේ තමන්ගේ ජනමාධ්‍ය හෝ ආගමික පමණක් නෙවෙයි කෙනෙක් මේ අපිට හැමදාම රැයට තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ගුටි කන බිරිඳකට කියන්න
මේ ප්‍රහාරයෙන් පස්සේ නම් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ප්‍රහාරයට ලක් වෙච්ච ප්‍රදේශවල නීගමු ප්‍රදේශවල අපි දැක්කා පොස්තුළු ගහලා තියෙනවා දැක්කා මේ සාමාන්‍ය සිවිල් වැසියන්ගේ පැත්තේ ලොකු පෙළඹුමක් තිබුණා අපිට ආයි යුද්ධයක් ඕනේ නැහැ කියන එක. හරි එක පැත්තකින් මේ 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 අර මාධ්‍ය වලින් අර වපුරන ජාතිවාදී සහ ජාතිවාදී අදහස් ඒවා ඔක්කොම තියාගෙන ආගම්වාදී අදහස් බියනේ ඔක්කොම තියාගෙන මිනිසුන්ගේ අතරේ ලොකු මට ඇහුන කතා බහක් තියෙනවා මන්ද මේක ප්‍රබල කතිකාව අපේ රටේ කියලා අපිට ආයුක්ක අපි විදහසේ අපේ ළමයිට බලාගෙන අපේ අනාගතය හදාගෙන අපි විදහසේ ඉන්න ඕන කියලා අදහසක් තිබුණා. ඒකේ එක මං හිතන්නේ ඒක මේ එක අපිට හරි පුද්ගලවාදී අදහසක් විදිහට ගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක තියෙනවා අපේ සමාජයේ 30 වසරක යුද්ධයක් නිසා කොයිතරම් මුහුකුරා ගියද කියලා. අපි බයයි. අපිට ඕනේ ආයුධ. අපිට ඕනේ මම සහභාගී වෙන සාකච්ඡාවකදී තරුණස්සෙක් එක මං අසුතු දෙහිදීනේ හැබැයි මට ආයි කලචුලියක් ඕනේ කියලා කිව්වා. මේ සාමාන්‍ය ස්ටිග්ම කවුරුත් මෙහෙමලා හිම කියපයි නෙමෙයි. ඉතින් මේ වෙන මේක මේ අදහස අපිට ශක්තිමත් කරගන්න පුළුවන් නම් අපේ අතීතයෙන් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන් නම් මම හිතන්නේ අර අඳුන සඳහන් කරපු මිලිටරිමය ආරක්ෂාවට එහාට සමාජීය සුරක්ෂිතභාවයක් ආර්ථික අනිකාරණවලුයි රටක් ආරක්ෂිත වෙන්න ආර්ථික සුරක්ෂිතභාවය ඉතාමත් වැදගත්. අපිට ජීවිතේ ගැන නැත්නම් කන්න දෙන්නේ ඉහන් නැත්නම් ඒකවල අපේ සමාජයේ සමාජික විදියට විතරට. ඉතින් මේ අපිට මේක දිහා බලනකොට මේ මේක සමස්තයක් විදියට හරි. නිසා මේ කැලි කැලි විදියට අරගෙන අපිට ආරක්ෂා තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඔප්‍රබ මම හිතේ දැන් ආස්කෝ ප්‍රහාරයක් වලට පස්සේ රටේ ආරක්ෂාව සාමාන්‍යයෙන් ඇත්තරන්නේ කොහොමද කියන ඒ කතිකාව තුළ අපි දකින්නේ ඉස්මත් වෙලා දකින්නේ රාජ්‍ය ආරක්ෂාව. රජය ආරක්ෂා කරන්නේ කොහොමද කියන දේ මුල් තැන ලැබෙනවා. ඊළඟට සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන තැනට එනකොට දැන් රජ ආරක්ෂාවට බුද්ධ්‍යාංශ වලින් එන තොරතුරු හරහා ඊළඟට අපි දැක්ක හදිසි නීතිය තරකනා ත්‍රස්තෙහි පනක් කෙටුම් පතිය කියන සමහරක් බලන්ති ත්‍රස්නීතිය හරිස්නීතිය තුළට දාලා ඒ ආරක්ෂාව සුරකින්නේ යම්කිසි පිළිවිධාන ගත්තා පියවර ගත්තා. මම ප්‍රහාරය සිදු වුණාට පස්සේ මීගමුවේ ටිකටම මීගමු ජනතාව එක්ක වැඩ කරනවා. මීගමු ජනතාවගේ මූලික වමනාව වුණේ මේ ප්‍රහාරයන් නිසා ප්‍රති ප්‍රහාරයක් මේ පනාතින් ඇති නොවිය යුතුයි කියන තැනේ ඉඳන්. ඒක තමයි මුල්ම දේවුනේ. ඔව් අපි කතෝලික ප්‍රජාවත් එක්ක වැඩ කරනා. ඒ ආත් එක්ක සෝකය බෙදා ගත්තා. ඒගොල්ලන්ට කළ හැකි දේ කරන්න කතෝලික පල්ලියත් එක්ක උත්සාහ දැරුවා. ඒත් එක්කම මීගමුවේ තවත් බියක් ඇති වෙලා තිබුණා. මීගමුවේ සරණාගතයන් පිරිසක් ඉන්නවා. 1600ක පමණ පිරිසක් පාකිස්තාන් මුස්ලිම් පාකිස්තාන ක්‍රිස්තියානි අප්‍ර මුස්ලිම් අපේ රටේ සරණ පත ආය. ඒ අය මීගමුවේ ජනතාව බය නිසා අපිට මුස්ලිම් අයට විරුද්ධව යම්කිසි භීතිකාවක් දැන් නැවිලා තිබුණු නිසා ඒ අයව ඒ ගෙවල් වලින් පිටමං කළා. උනේ ඒ අයට මුස්ලිම් පල්ලියක රැකවරණය ලැබලා තිබුණා. ඒත් එක්කම පොලිසිය රැකවරණයක් ලැබලා තිබුණා. දැන් ඒ අය එක්කත් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ අයටත් හද බල භීතිකාවක් ඒ වෙලාවේ මුස්ලිම් පවුල් මීගමුවේ සාමාන්‍ය මුස්ලිම් පවුල් වලට තම නිවාස වලින් දැන් පිට වෙලා යන්නේ කොහොමද? ඒ අය ගැන සමාජයේ තිබුණු ආකල්ප සම්පූර්ණයෙන්ම නේද වෙනස් වුණාද? ඒ අය ගැන බයක් තිබුණාද කියන ඒ අදහසින් ඒ අය බොහෝ දෙනෙක් එතනම ගෙවල් වලට වෙලා තමන්ගේ ආරක්ෂාව සකසා ගන්න සරසා ගන්න වෑයම් කළා. ඒක වුණත් එක්කම තමයි නැත්තේ සතියක් දවස් 10ක විතර පස්සේ පෝරුතොටින් අපි දන්නවා දැන් දේශපාලන අපි දේශපාලන වමනාවන් මත පෝරුතොට ප්‍රහාරයක් ඇති වුණා. ත්‍රිවිල් රතගාලික එතනින් ඒ ගමට ඒක ප්‍රචාර වුණා. එතනදී
පොලිසි හමුදාවක බලපෑමට මනා එදා ඒ ප්‍රහාරය නතර කරන්න බැරි වුණා. අන්තිමට කතෝලික පල්ලියේ මැදිහත් වීමෙන් සාමාන්‍ය ජනතාව සංසුන් කරගෙන මීගමන සාමයක් ඇති කරගත්තා. ඉතින් එතකොට එතනට වෙන ආකාරයක සමාජ සාමයක් ඇති කරගන්න අවශ්‍යතාවය තිබුණු නිසා ඒ ආකාරයෙන් සාමය නිර්මාණය වෙනවා. දැන් අනිත් පැත්තෙන් අපි බලනකොට අපි ආරක්ෂාව සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව අපි සරසන්නේ කොහොමද කියලා රජයෙන් අපේ බලාපොරොත්තු තියෙනවත් එක්කම සමස්තයක් හැටියට දැන් ඔය වයඹ පළාත හරහා වුණු ප්‍රහාරයන්වලදී මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව ගැන මහිතේ අපි හැමතම අමතක වෙනවා. ඒ අයව ආරක්ෂා කරන්නේ කොහොමද? මේ අයත් අපේ රට වැසියෝ, පුර වැසියෝ, ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෝ. එතකොට අපි ශ්‍රී ලාංකික බෞද්ධ ජාතිකයන්ගේ, ශ්‍රී ලාංකික සිංහල ජාතිකයන්ගේට ආරක්ෂාව තහවුරු කරන්නේ. ශ්‍රී ලංකාවේ හැමෝගෙම ආරක්ෂාව අපි තහවුරු කළ යුතුමයි. එතකොට කාන්තාවන්ගේ පැත්තෙන් ගත්තහම තව දෙයක් සිද්ධ වුණා. අපි දන්නවා රාජනීති හත්තේ නැත්නම් නියෝගයක් යටතේ එහෙම නියෝගයක් හරහා ආරක්ෂක නියෝගයක් හරහා මුස්ලිම් කාලය සාමාන්‍ය මේ මූණ ආවරණය කිරීම තහනම් කළා. එතකොට ඒක දැන් අපි ආයෙත් දැක්ක දෙයක් තමයි වයඹ පළාත පුර මොටර්සයිකල් වලින් ආපු පිරිමි ළමයි මූණ වහගෙන හෙල්මට් ගහගෙන තමයි ඒ ගියේ. ඒ මූණ වැස්ම තහනම් කළාද කරනවාද ඒකට ක්‍රියාත්මක වෙනවාද නැත්ද කියන දේ අපි එදා දැක්කා. නමුත් මුස්ලිම් කාන්තාවන් අනිවාර්යයෙන්ම පුර්කාබ නේද කියන්නේ. ඔව් පුර්කාබ මූණ වහන ඇස් හරහත් යම් කිසි වැස්මක් තියෙන පුර්කාව ඇලිය නොයුතුයි කියන වාරණයක් ගෙනෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ කවදාක්ම මුස්ලිම් ඇඳුමක් ඇඳගත්ත, කළු රෝගුවක් ඇඳගත්ත, මූණ වහගත්ත කාන්තාවන්ගේ ජනතාවට අවහිරයක් වන ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධ වුණේම නැහැ, සිද්ධ වෙලා නැහැ. ඒ පාස්කු ප්‍රහාරයන් බල මේ රූකණ අපි දකිනකොට අපි දකින්නේ ජීන්ස් කුට්ටමක් ඇඳගත්ත, ටී-ෂර්ට් එකක් ඇඳගත්ත එහෙම පිරිමින් තමයි ඒ ප්‍රහාරයට යොමු වෙන්නේ. දැන් කාන්තාවන් මුස්ලිම් ඇඳුමක් ඇඳගත්ත කාන්තාවන් මේ දේ කළේ නැහැ. නමුත් අපි ඉස්සෙල්ලාම ඒ අයගේ ඇඳුමට අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා මුවාපාලා ඒ ඇඳුම අපි තහනම් කරනවා. ඒතුළු මුස්ලිම් අය තමන්ගේ ආගමට අනුව සමහරක් අය බුර්කා වදිනවා, සමහරක් අය හිජාබය අඳිනවා, නිකාබය අඳිනවා. හිජාබය කියන්නේ නිකාබ් ඔළුව වහන තේ පමණයි. නිකාබය කියන්නේ කමු වහපු ඇඳුමක්, නමුත් මුණ වහන්නේ නැති එක. දැන් එතකොට ඒගොල්ලොන්ට මුස්ලිම් කාන්තාවලාද කොහෙවත් යන්න විදියක් නැහැ. මොකෝ හැම මුස්ලිම් කාන්තාවක් දෙසම ඒගොල්ලෝගේ අනන්‍යතාවය අර කිස් වැස්මෙන් මේ ප්‍රතිබිම් වෙන නිසාම ඒ අයට දැන් පාසලකට වන්නන්න යන්න අහවල් විදියට ඇඳගෙන යන්න බෑ. පාසලට ඉගෙන ගන්න ශිෂ්‍යාවත් අහවල් විදියකට යන්න බෑ. ආරෝග්‍ය ශාලාවකින් බෙහෙතක් ලබා ගන්න තමන්ගේ හිජාබය ඇඳගෙන යනවා නම් යන්න බෑ. මුණ ඇරලා තිබුණත් ඒ අයදියා බලන්නේ අහවල් විදියකට. ඉතින් මුස්ලිම් කාන්තාව දැන් නැවතත් අර ප්‍රභා කියපු අනාරක්ෂිත භාවය හැමදාමත් තිබුණු මේ ප්‍රහාණයට කලින් තිබුණු අනාරක්ෂිත භාවය නැවතත් නිවසට කොටු වෙලා තමන්ගේ දිනදා ජීවිතාව ගෙන යන්න ඒ අයට බැරි වෙනවා. ඒක නිසා අපි මේ බීතිකම අපි බොහෝ දුරට අපි විසින්ම නිර්මාණය කරන මවන බීතිකම තමයි තියෙන්නේ. ඒක නිසා අපි ආරක්ෂාව සපයන්නේ ඉතාමත්ම රාජ්‍ය තාන්ත්‍රික විදියකට මිලිටරිකරණයක් කරහා නේද? යම්කිසි නීති පද්ධතියක් හරහා නීති තර කරලා වාරණයන් පනවලා එහෙම තමයි අපි මේ බීතිකාවට ආරක්ෂාව සපයනවා නම් ආරක්ෂාව සපයන්න ඕනේ ඒ ආකාරයෙන් කියලා තමයි අපි හිතන්නේ. නමුත් අර මීගමු ජනතාව තමන්ගේ ප්‍රජාව
විශේෂයෙන්ම තමන් අතර ජීවත් වුණු මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව ප්‍රතිප්‍රහාරයක් නොවෙන්න සංවිධානය වෙලා ඒ අයව ආරක්ෂා කරන්න වෑයම් කරපු ඒ ආරක්ෂාව ගැන අපි ඇත්තටම කතා කරන්නේ නැහැ. අපි ආරක්ෂාව ඇති කරන්න අපි දැත්තෙන් කළ හැකි දේ මොකද්ද කියලා අපි කල්පනා කරන්නේ නැහැ. අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා මොකක් හරි ආරක්ෂාව. ඊළඟ ප්‍රභාකර අනිත් ප්‍රශ්නේ ආර්ථික ආරක්ෂාව. දැන් මොකද මෙන්න නේද අපි ඉල්ලා මුස්ලිම් ගම්මානවලට ගහනකොට මුස්ලිම් කඩ ගිනිබත් කරනකොට මුස්ලිම් ප්‍රජාව හරහා අපිට එන ආර්ථික සම්බන්ධකම්. දැන් මම දන්නවා මම මේකම යකපේ කාන්තා පිටසක් අපිට කියපු දෙයක් තමයි. මම මුස්ලිම් කඩේකින් රෙදි අරගෙන ඇඳුම් මහලා විකුණනවා. මම දවසේ පඩිය තමයි උපයන්නේ. ඒක නු මුස්ලිම් කඩේට ගහලා මුස්ලිම් කඩේ වහනකොට මම කොහෙන්ද රෙදි ගන්නෙ? මම කොහටද යන්නේ? නේද? එතකොට එබැනි ප්‍රශ්න මම ඉද අපි නොහිතන ආකාරයෙන් මේ අන්තර් සම්බන්ධකම් වැඩකරන්නේ කොහොමද කියන දේත් එක්ක එබැනි තැනකදී අනාරක්ෂිත බවට පත් වෙන්නේ එතකොට සමස්ත ජනතාව. සිංහල ජනතාව අපේ වැඩි බහුතරයක් ඉන්න නිසා සිංහල වැඩි බහුතර ජනතාවටත් මේ ප්‍රශ්න මේක මේ අනාරක්ෂිත භාවය ආර්ථික අනාරක්ෂිත භාවය හදින්ම මතුවේ. මයිද අපි ආරක්ෂාව නොයෙකුත් පැතිකඩ වලින් බලන්න ඕනේ. අපි කෙලින්ම කඩුවක් කිරිස්සක් අරගෙන දැන් මුස්ලිම් පල්ලික වල කඩු කිරිසි හම්බුනා කියලා කියපු තැන සිංහල ජනතාව බය වෙනවා ඒ අයට විරුද්ධව තමයි මේ පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි දකිනවා බයඹ කඩු කිරිසි පොළු අරන් මුස්ලිම් ජනතාවට විරුද්ධව එන්නේ මුස්ලිම් පල්ලි වල අය නෙමෙයි නේද? එතකොට එතනදී අපි ආරක්ෂාව ගැන කොහොමද හිතන්නේ? ආරක්ෂාව නිර්මාණය කරන්නේ සමහර අපිට කඩු කිනිති පාවිච්චි පොළු පාවිච්චි කරන්න පුළුවන් අනිත් අයට කඩු කිනිති පොළු පාවිච්චි කරන්න බෑ නේද? සමහර අපි වෙන ආකාර වලින් අපේ ආරක්ෂාව ඇති කරගන්න ඕනේ. සමහර අනිත් අයට අනාරක්ෂිතව ජීවත් වීම සාමාන්‍යයක් බවට පත් කළාට කමක් නැහැ කියලා හිතන අපි එහෙම කොහොමද අපි රටේ ඉදිරියට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ? ඒ කියන්නේ අපි සංවාදයේ කොට නැගන්නේ කාන්තාවහ මාධ්‍ය සංවිධියේ අනුග්‍රහය. බොහෝ තැන්වල ලංකාවේ තිරනාත්මක තැන්වල පුරවැසියන් එකතු වුණා, පුරවැසියන් සංවාද කළා, පුරවැසි බලය කොට නැගුණා. ඒ නිසාම අපි අදත් අපේ මේ සංවාදයේ තුල අපේ ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව ලබා දෙනවා ඔවුන්ගේ අදහස් ගැටළු විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. මට ප්‍රශ්නයක් නෙමෙයි එකතු කිරීමක් වගේ තියෙන්නේ. දැන් අපි සමාජීය වගකීමක් ගැන කතා කරනවා, අපේ ආරක්ෂාව ගැන කතා කරනවා. මුස්ලිම් අයගේ ව්‍යාපාර වලට ඒක මේ ඒ වගේ ව්‍යාපාර වලට යන්න එපා, ඒගොල්ලන්ගේ බඩු ගන්න එපා කියන කත්කාව මම හිතන්නේ මේ අදයිය මොන දෙයක් නෙමෙයි. මේක දැන් අවුරුදු 10කට විතර කලින් ඉඳලාම මේක තියෙනවා. ඉතින් ඒක ගොඩනැගුණේ කොහොමද? අපි සමාජයක් වශයෙන් මොකද ඒගොල්ලන්ගේ ආර්ථිකය විතරක් නෙමෙයි අපි කඩා කපා කරන්නේ, මුළු රටේම ආර්ථිකය තමයි වැටෙන්නේ. අපි උතර සමාජික සමාජයේ වශයෙන් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඒ මත කඩා කපා කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ මෙහෙමයි. දැන් අපි ඔබට ප්‍රායෝගික දැනුම් කල්පනා කරමු. කවුද අපිට කියන්නේ දැන් මේ මුස්ලිම් කඩවලට යනවා? ඒ මුස්ලිම් කඩවලට යන පස්සේ එනවා කියන්නේ ඒ ආරවුල විශේෂ අපකම් ආරවුල විශේෂ කඩක අය ආරවුල කියනවා ටොප් ජාතිය තියෙනවා කියනවා. ඒ කලල් අපි දැන් ලෝක ගන්නත් එහෙම මේ නැඳුන් තියෙන කලාව වල හුඟක් තැන්වල මේ වගේ ඒක විතරක් මේ විතර දකින්න දෙයක් නෑ. ආහාර ලැබෙන්නේ නැහැ. මේ යන්නේ අර මේ පාඩේ දෙන්නේ නැහැ. මේ මගේ ලෝකෙ දෙන්නේ නැහැ. ඒ වගේ කතා
ලෙකුණත් එක දෙන්නවා. පොල්ලි ඉඳලා අපි දක්වන කතා කරනවා. තියෙනවානේ අපේ ඒක නොමනාකම් අපි ආසනේ දේවල් මට යන්න ඕනේ කැටි තියෙනවා. අපි හැමෝම මනුෂ්‍යෝ හැටියට අපිට එකට ඉන්නකොට අපේ විවිධත්වය නිසා අපි අතර ඇති වෙන විවිධ ආකාරයේ ගැටුම් නොමනාකම් ඉදිරිදී එහෙම තියෙනවා. ඒක ඕනෑම මනුෂ්‍ය සමාජයක තියෙන දෙයක්. දැන් අපි මේකදී දකින මේක ගැටලුවක් බවට පත් වෙන්නේ මෙන්න මේ වෙනස්කම්. අපි ඊට පස්සේ සමාජයක් ගත්තාම ඒව කලමනාකරණය කරගන්න විදිහ තියෙනවා. ඒ අපි සාමාන්‍ය සමාජයේ අපි ඒක නම් කොහොමද කියලා කියලා තාරා. අපි අමුණු තියනත් දෙකමන්නේ නේද? ඒකේ අපි අසලෙසිත. ඒ පොඩි පොඩි රිද්දිලි තියෙනවා. හැබැයි අපි තුමු අහල පහල මරණයක් කොහොමද? අපි ඔක්කොම එකතු වෙලා ඒ බණ්ඩිට දුර කරන්නේ. ඉතින් අපේ සමාජ අපි දන්නවා මට මොනවා හරි වුණොත් ඔච්චර මොනවා වුණත් ඉස්සලාම් දුවගෙන එන්නේ අලුත් කෙනෙක්. අපි ඒක අපේ සමාජ දැනුමක් විදියට අපිට තියෙනවා. අපි කොච්චර මොන જાති කිව්වත් අපි අනිත් එකකට කියලා මොන විදිහේ හිතමනාකම් හදාගත්තත් අපි සාමූහිකව ජීවත් වෙනකොට මිනිස්සු හැටියට අපිට තනියෙන් ඉන්න බෑ. අපිට හැම වෙලේම අනිත් මිනිස්සු ඒ සමාජයේ ලක්ෂණයක් කියලා. දැන් අපි අර යම්කිසි ආකාරයක මනුෂ්‍ය සමූහයක් විශේෂයෙන් විශාල විවිධත්වයන් සහිත තිබෙන මනුෂ්‍ය සමූහයන් එකතු වෙන්න ගියහම ඇතිවන සංස්කෘතික වෙනස්කම් සංස්කෘතික ගැටීම් ඒවා කල්පනාකරණය කරගන්න ආකාරයන් එකේ විවිධ විදි තියෙනවා. අපි ඉතිහාස දිහා බැලුවොත් සමාජ විද්‍යාත්මක බැලුවොත් එක කාලවල එක එක විදි හොයා ගන්නවා මිනිස්සු මේවා කල්පනාකරණය කරන්නේ. හැබැයි දැන් අපි දැන් අද ඔය ඔබතුමියාගේ ප්‍රශ්නේදී අපි දකින දේ තමයි මේවා සමාජීය වශයෙන් විසඳ ගන්නවා වෙනුවට දේශපාලනිකකරණය කරන ලද ආර්ථික ආයතනයක් විදිහට මේක පාවිච්චි කරන්න. ඒක හරි භයානක දෙයක්. ඉතින් අර කිව්වා වගේ මේක අපිට කියන්න පුළුවන්. දැන් මුස්ලිම් කඩයක් පිටුවහම පාඩුව මුස්ලිම් අයට විතරයි කියලා අපිට එහෙම කියන්න බෑ. ඒ ආර්ථිකමය වශයෙන් එහෙම ඒක සාධාරණ විශ්ලේෂණයක් නෙමෙයි පැහැදිලි. දැන් කොහොමද අපි මේකට විරුද්ධව වැඩ කරන්න කියලා අහනවා නම් අර අපේ පෞද්ගලික සම්බන්ධයෙන් තියෙනවනේ මේකේ බත ඉදෙනකම් තියෙන රට තියෙනවනේ නේද? අපිට පුළුවන්ද ඒ අපේ මේ සාමාන්‍ය ජනයාගේ සමාජීය දැනුමේ බත ඉදෙනකම් ගන්න අපිට පුළුවන්ද මේවා බත ඉදෙනකම් නඩු වලට බලන්න කුංචි කුංචි නඩු විදිහට තියාගෙන එතනින් එහාට ගිය අපි හැමෝම එකිනෙක ආරක්ෂා කරගන්න අපි හැමෝම මිනිස්සු කියලා දැනට අපිට මේ සමාජය ගේන්න පුළුවන් නම් මම හිතන්නේ එතන තමයි අපේ අනාගත බලාපොරොත්තු තියෙන්නේ. ඉන්සනේට මුහුණ දෙන්න සාමාන්‍ය සිවිල් වැසියන්ට කිසිම ආකාරයෙන් යම්පිගාම ආයුධ නැහැ. අපි තුවක්කු පාවිච්චි කරන්න දන්නේවත් නැහැ. අපි බොහොම නැහැ. එතකොට අපිට තියෙන ආයුධය තමයි අපේම සිවිල්. තව කෙනෙක්ව ආරක්ෂා කර පුංචි පුංචි හිතරදී තිබුණට කමක් නැහැ වගේ නේද? පොඩි පොඩි ඒවා තියෙනවනේ. ඒක ගැටලුවක් නැහැ. ඒක හැබැයි දේශපාලනික ආර්ථික ආයුධයක් ගත්තාම සමාජයක් විදිහට අපි හැමෝටම තමයි ඒ ආයුධේ වදින්නේ කියන එකයි අපි තේරුම් කලින් කාලේ තමයි මතවාද එනවානේ අපේ හිතවත් මාධ්‍යවේදී කරන කසුන් කුස්සෙල. මේ ගැන ලිපියක් කියලා තිබුණා. කෑමට පෙර ජාතිවාදයේ සෝදාහන නවතත් ප්‍රතික්ෂේපකරණය කරනවා. මට තියෙන ප්‍රශ්නයක් අහන්න. අතුරුන් දැන් ජාතික ආරක්ෂාව ගැන අපි කතා කරා. ඒ ජාතික ආරක්ෂාව හැමෝගෙම වගකීම කියලා කියනවා. නමුත් අපි පාස්පීරිද ප්‍රහාරේ ඉඳන් ගත්තාම මේ දක්වා සිදු වූච්ච හැම සිදුවීමක්ම වගේ ඒක අලලා කිරුණු සිදුවීම් පෙළ ගැස්නවා. ඒක අවසානයේදී ජාතිවාදී කෝලහලයක් දක්වා ඒක කෝලහලයක් කියනට වැඩිය ප්‍රහාරයක් ඇලිද තමයි දකින්න පුළුවන් කියලා මගේ තික අදහස. මගේ ප්‍රශ්නය ඇවිල්ලා බහුවාර්ගික ජන සමාජයක බහුතර මතය මේක සිංහල බෞද්ධ රටක් කියනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සමානාත්මතාවය කියන සංකල්පයට තියෙන ගෞරවය මොකක්ද? අපි කොහොමද ප්‍රශ්න කරන්නේ? ඒතකොට අනිත් සමාජ දෙන්න මුස්ලිම් කවදාවත් කතා නොකරන බර්ගර්
සමාජයක් විසින් තවත් ජන සමාජයකට දේශපාලනිකව හෝ යම් කිසි පෞද්ගලික අරමුණක් තකා මේ ප්‍රහාරයක් එල්ල කරනකොට ඒකේ ප්‍රධාන බලයේ තියෙන වගකීම ගත යුත්තේ ඇතර වෙන කවුද? සමස්ත සමාජයමද නැත්නම් ඒක වෙන්න හැරලා බලන් ඉන්න යම් කිසි කවුද? මම ඇතරම තනි පුද්ගලික හැටියට මේ ප්‍රශ්නය අහනකොට මම හිතන්නේ මේ වෙනකොට අර කියන බීතිකාව අනාරක්ෂාව එළියට බහින තිබයි හැම ඉන්න දෙකෝටි එකට වැඩිය ජන සංඛ්‍යාවකට තියෙන එකම ප්‍රශ්න. ඒකට කවුද ඇත්තටම මොකද කියන්නේ? සහ මට තව පුළුවන් එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේ වගේ එක ජන කොටාශයකට එරෙහිව කටයුතු කරනකොට දැන් කියමුකෝ සිංහල ජාතිය නම් එක වුණේ උදාහරණයක් ඇතීතයේ වෙනත් ජන වර්ගයක් ඒ වගේම කරලා තියෙන පුළුවන්. ඒ බහුතර ජන සමාජය කොහොමද ඒක වළක්වන්නේ? අතන අපි උපක්‍රමයක් හැටියට හිතන්නේ ඕනේ මේ කාලාන්තරය තුල විතරම කතා වුණේ මුස්ලිම් පිරිසක් තමයි මේකට ප්‍රහාර දැක්වුවේ. ඔවුන්ගේ පූජකවරු, ඔවුන්ගේ ආගමික නායකවරු ඉදිරියට ඇවිල්ලා මේ ගැන කතා කළ යුතුයි කියලා. එතකොට මේ වෙනකොට ඒගොල්ලෝ නිහඬ කරවන ලද පිරිසක් හැටියට පත් වෙලා තියෙනවා. නමුත් අපි අවිහිංසාවාදය ගැන කතා කරන පිරිස අද ආයුධ දරාගෙන නීතිය කඩාගෙන ඇඳුරි නීතිය, හදිසි නීතිය මේ සියල්ල අපි බලන්නේ ප්‍රචණ්ඩත්වයේ භාෂිත කරනවා. ඒ භාෂාවේ පූජ්‍ය පක්ෂීන් මොනවද ඒගොල්ලන්ට දෙන්න පුළුවන් පණිවිඩය, සංසුන් වෙන්න, සංහිඳ මොකද්ද තියෙන්නේ? ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නේ දැන් මම මුලින්ම කතා කරනකොට කිව්වා දැන් මේක න්‍යායාත්මකව අපි තේරුම් ගන්නකොට ටිකක් දැන් අදගෙනකොට මේ ඉහළ සිට පහළට තියෙන වගකීමට වඩා මේක පැතුම් විදිහට වගකීම් තියෙනවා කියලා ඒ වගේ දාසම් මම ගෙනා දැන් මෙහෙම ඒක කිව්වා කියලා මේ රාජ්‍යයට හෝ පාලක පන්තියට ආරක්ෂාව දෙන්නේ ආරක්ෂා වෙන්නේ කුමකින්ද කායින්ද ඇයි කියන ප්‍රශ්නයක් යන්නේ. අපි අනාරක්ෂිත වෙන්නේ මොනවද? දැන් මෙන්න මේ ප්‍රශ්න තමයි මම හිතන්නේ අපි නැත්තු බෞද්ධ නායකයන් කියන ඉලක්කවාදී බෞද්ධ කණ්ඩායම අහමින් ඉන්න ප්‍රශ්නයක්. ඔවුන් අපිට පෙන්නුම් කරනවා බලහත්කාරයෙන් පෙන්නුම් කරනවා අපි අනාරක්ෂිතයි. බාන් Facebook එකේ කියනවා දැන් අපේ සිංහල ජාතිය අනාරක්ෂිතයි. මේ වහම මේ පෞල් සැලසුම් ක්‍රමය අහෝසි කරන්න. අදත් මම දැක්ක Facebook එකේ යාළුවෝ ගොඩක් එවලු දුන්නේ මැසේජ්. ඒක ෂෙයා කරන්න කියලා තියුණා. අපිට කියනවා ෂෙයා කරන්න මේ ජාතිය අනාරක්ෂිත වෙලා තියෙනවා. අපේ ජාතිය සංඛ්‍යාත්මක අඩු වෙමින් යනවා. අනිත් අය ජාති වැඩි වෙනවා. විශාල මේ ප්‍රචාරණයෙන් තිබෙන මේ වගේ අදහස්. ඒකට මේ බාන ආරක්ෂාව කියන එක මේක අනාගතවාදී විදිහට දැකලා තියෙනවා. කියන්නේ ආගතේ සිංහල බහුතරය නැති වෙයි. හරි. يعني දැන් සිංහල බහුතරයේ 70% නම් උන් තර්ක කරනවා අනාගතේ මේක 100% විශාල ප්‍රමාණයක අඩු වෙනවා කියලා ගණන් හදලා අපිට පේනවා. දැන් මේක කරන්නේ කුඩා කණ්ඩායමක් වෙන්න පුළුවන් කවුද කියලා දැන්නම මේ වගේ මානසිකත්වයක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා කියලා පිළිගන්නේ මේ වාදෙ. ඒ කියන්නේ ඒක පැත්තකින් අපි අනාරක්ෂිතයි කියලා පෙන්නන මේ විදිහට. ඒ කියන්නේ අද බෝම්බයක් පත් වෙයිද කියලා නෙමෙයි මේ ජනගහන බෝම්බයක දැන් කට්ටිය කතා කරන එක. මේක පත් වෙලා යනවලු දැන් අපි ඒකට මොනවද කියන්නේ. ඒක ආරක්ෂිත. අනිත් පැත්තෙන් කියන මේ බෞද්ධ දාර්ශනික විශාල තරණයක් තිබුණා. දැන් මේ වගේ දේවල් පෙන්න ඒ කියන්නේ දැන් 2009න් පස්සේ ඇතුළු සමාජීය ආරක්ෂා පිළිබඳ කතිකාවේ තිබෙන විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ සංස්කෘතික වශයෙන් අනේකාව අනිකාගේ ඇතිවිය හැකි තර්ජනයක සංස්කෘතික අනාරක්ෂිතභාවය cultural insecurity එකක් තියෙන කියලා තමයි ගොඩාක් වෙලාවට තරක කරන්නේ. ඒකේ ආර්ථික පැතිකඩකුත් දැන් අද වෙනකොට පෙන්නුම් කරනවා මේ ආර්ථික වශයෙන් බලවත් මේ ජාතිය ඒ නිසා ඔවුන්ගේ වුණු වර්ජනය කරන ඔවුන්ගේ නිෂ්පාදන වර්ජනය කරන මෙන්න මේ විදිහට විශාල අනාරක්ෂිතභාවයේ විවිධ එක පැත්තකින් සංස්කෘතික අනාරක්ෂිතභාවය අනෙක් පැත්තෙන් ආර්ථික වශයෙන් අපි අනාරක්ෂිතයි. දැන් ඕකම වෙන්න පුළුවන් දේශපාලනික බලයට. මොකද බහුතරය අඩු වෙනවා නම් බහුතර දේශපාලන බලය අඩු වෙනවා. ඒකෝට අපිට පේනවා මෙන්න මේ සමස්ත මේ යම්කිසි පිරිසක් විසින් නැති කරන කතිකාවේ අවසාන මූලපාය ගැට ගැසෙන තිබෙන්නේ මේ බහුතරයේ කියන දේ. ඒ කියන්නේ බහුතරයේ දේශපාලනික පැවැත්ම කියන එනිසා
මේ ප්‍රකාශනයේ ඉදිරියේ මේ ප්‍රකාශනය හරහා මේ ප්‍රකාශනයේ ගෙරෙන්නේ සමහරලාට ඔය රූපවාහිනිය අපිට දෙන්න ස්වාමීන් වහන්සේලා කිව් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේ ජනප්‍රිය ප්‍රකාශකයන්ට පසුපසින් තිබෙන්නේ මේ සමස්ත රාජ්‍යයේ බෞද්ධරය පිළිබඳ තියෙන අදහසමයි. ඒ කියන්නේ සමස්ත රාජ්‍ය කොහොමද සුළු ජන වර්ගයන්ට සලකන්නේ? නැත්නම් ඔවුන්ගේ සමානාත්මතාවයට මේ රාජ්‍යය ගරු කරනවද නැත්නම්? මෙන්න මේ ප්‍රශ්න ටිකම තමයි නැවත වෙන ස්වරූපයකින් අපි ආමෙන් ඉන්නේ. ඒ කියන්නේ යුද්ධයෙන් පසුව ස්ථාපිත කරගත්තු මෙන්න මේ ආධිපත්‍යය යම්කිසි මොහොතක නැවත අභියෝගයට ලක් විය හැකි. ඒකට අපි සූදානම් මේ තුකේ මැසේජ් එකම හැම වෙලේම දෙනවා. මෙන්න මේ ආරක්ෂාව බහුතරයේ සම්බන්ධයෙන් හදන මෙන්න මේ ව්‍යාජ දෘෂ්ටිවාදය. මේක ඇවිල්ලා ෆෝල්ස් කොන්ෂස්නස්. මේක ඇවිල්ලා ව්‍යාජ දෘෂ්ටිවාදය. මේ හදන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාජ දෘෂ්ටිවාදයෙන් තමයි මේ රාජ්‍ය ගමන් කරන්නේ දිගින් දිගට. මේ රාජ්‍යයේ තිබෙන ඇත්ත ප්‍රශ්න. මේ රාජ්‍යයේ විරැකියාව ඇත්ත ප්‍රශ්නයක් නෙවෙයි. ගෘහස්ථ හිංසනය ඇත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ රාජ්‍යයේ කාන්තාවටගේ නියෝජනය ඇත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ රාජ්‍යයේ අධ්‍යාපන වශයෙන් කඩා වැටීම ඇත්ත ප්‍රශ්න නෙවෙයි. ඒතකොට මෙන්න මේ සමස්තයක් වශයෙන් රාජ්‍ය එක පැත්තකින් රාජ්‍ය ඇත්තටම ලෝකයේ තුල ගත්තොත් එහෙම අපේ රාජ්‍ය අසමත් රාජ්‍ය. හැම මොහොතකම ඔප්පු කරමින් ඉන්න අපේ රාජ්‍ය පාලක පැලැන්තිය සියලු දෙනාම ඔප්පු කරමින් ඉන්න මේක ෆේල් ස්ටේට් එකක්. හැබැයි ඒ සියලුම සත්‍ය ප්‍රශ්න මේ භෞතිකව භෞතික ප්‍රශ්න වෙනුවට අපිට ව්‍යාජ දෘෂ්ටිවාදයක් නිර්මාණය කරලා දෙලා තියෙනවා. මෙන්න කෑම එක ගන්න එපා මේ ඔබගේ බිරිඳ වඳ බාරයපත්. හැබැයි එහෙම ඔප්පු කරලා දෙන කවරේ වඳුනා කියලා අපි මේ විද්‍යාව උගන්වනවා ඉස්කෝලේ. අපේ උගන්වන වඳ බෙටි කියන්නේ එහෙම පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් කට්ටිය ගණන් කියලා. මොකද අපි පැමිණි බෑන් ටිකක් අර මිල අධික දෙයක් කියලා දෙනවා. සමහරවිට ඒක අපේ රාජ්‍ය හොස්පිටල් වලින් මේක කරන්නෙත් නැහැ සමහරවිට. ඒක මම දන්නවා. ඒ නිසා මම හිතන්නේ අපිට තිබෙන ප්‍රශ්න වල ස්වරූපේ අපි ටිකක් අර ටිකක් විධිමත්ව වටහා ගන්න පිරිසක් අද අවශ්‍ය නැක කියලා කියන්නේ. එහෙම කියලා දෙන පිරිසකට නෙමෙයි අද මාධ්‍ය වල තැන ලැබෙන්නේ. දැන් මේවා මේ ඉතාලම වේගවත් වඳ පෙති දාලා තිබුණා. මෙන්න මේ කොන්ත්‍රෝටිට මේවා දාලා තිබුණා. මෙන්න මේවා තමයි නිවුස් වෙන්නේ. ජාතික මාධ්‍ය වල ප්‍රධාන නිවුස් එක වෙනවනේ මේ දොස්තරවරු මේ වඳ පෙති භාවිතා කරනවා කියලා. මේවා විද්‍යාත්මක ඔප්පු කරන්න බැරි දේවල්. හරිද? ඉතින් මෙන්න මම හිතන්නේ මේ මෙන්න මේ ව්‍යාජ විඥානය හදන්නේ මම කියන්නේ ඇත්තටම මේ රාජ්‍ය පාලකයෝ කියන්නේ ඒක මට මේක දැම්මත් කවක් නැහැ මම දැන්නේ රාජ්‍ය කියලා නවු මම කියන්නේ මේ අදහස් අපි ඇත්තටම මේවට විරුද්ධව රාජ්‍ය මැදිහත් වෙන්න ඕනද මම කියන්නේ ඒ කියන්නේ මේවා තමයි ලොකු ප්‍රශ්න ඒ කියන්නේ මිනිස්සුන්ව වෙන් කරන්නේ මේ අනාදිමත් කාලයේ සිට අවුරුදු දහස් ගණනක් එකට ජීවත් වුණු මිනිස්සු අවංගේ කුෂි භෝගය මුස්ලිම් ජනතාව හරහා ලෝකයට අපනයනය කරාන මේ විරද ජාලයක් අප නිර්මාණය කරගන්න. ලෝකයේ බහුතර ජනතාවක් මුස්ලිම්, කෝටි ගණනාවක් ජනතාව ඉන්න මුස්ලිම්. අපි ඒ පැත්තෙන් හිතුවොත් අපිට ඔවුන්ට බාණ්ඩ නිෂ්පාදනය කළොත් අපේ රාජ්‍යයේ ආර්ථික වශයෙන් අපිට ඉහළට ගෙනියන්න පුළුවන්. අපේ විදේශ විනිමය අපිට එනවා ඒ පැත්තේ. අපි විශාල වශයෙන් අන්තර් පරායකතාවයක ගිරිලා තිබෙන රාජ්‍යය. එතකොට මේ රාජ්‍ය තුල මේ දූපත් මානසිකත්වයේ තුල ඇති කරන මෙන්න මේ ව්‍යාජ බිය නිසා ව්‍යාජ දෘෂ්ටිවාදයන් නිසා මේකේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ දිනෙන් දිනම අවලටපත් වෙනවා. මේ සාමාන්‍ය ජනතාව මරාගෙන දැන්ට පත් කරන්නේ. ඇත්තටම වුන් දන්නේ සමාජයට ඇහුවොත් ඒ ගැහුවේ කියලා සමාජයට. හරි. ඒ තරම් දැන් 83 එක තමයි උනේ. 83 ත් ඇත්තටම මිනිස්සු දන්නේ අවසාන වශයෙන් මොකද කරගත්තේ අවසානට. ඉනි තියලා මිනිස්සු මරන මේක ජාත්‍යන්තර වශයෙන් මේක විශාල අපකීර්තිමත් තැනකට ලංකාව ගෙනියන. ඉතින් මේ දැනට මෙන්න මේ මතවාදී මේ තලයේ තිබෙන මෙන්න මේ ජාතින් අතර පවතින වර්ගවාදී තරණය මේක අහෝසි කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්තම් අධ්‍යාපනයේ ආණ්ඩුවේ අධ්‍යාපන පාවිච්චි කරන විශ්වවිද්‍යාල පාවිච්චි කරන බුද්ධිමතුන් පාවිච්චි කරන මාධ්‍ය ආයතන පාවිච්චි කරන මේක මැදිහත් කරන්න මේක වළක්වන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට කියන්නේ ආණ්ඩුවත් ඒ පැත්තම තමයි. හරි. ඒ නිසා මේක මම මූලික වශයෙන් දකින්නේ මෙන්න මේ අනාරක්ෂිත බාලය කියන එක අනාරක්ෂිතයි අපි ඇත්තටම. අපිට අපේ ආර්ථික අනාරක්ෂිතයි. ගොඩක් සෙලඟපල කඩා වැටෙන නිහින්දා. අද වෙනකොට හෝටල් ටික ඔක්කොම කඩා වැටලා ඉවරයි. අද වෙනකොට ජාතික විදේශ විනිමය ලැබෙන
ප්‍රමාණය අපිට අඩු වෙලා තිබෙන නිසා අනාරක්ෂිත උතුරේ මිනිස්සු අනාරක්ෂිත වෙලා තිබෙනවා. ඒගේ ඉඩම් මේ මිනිස්සුන් ලබා දිය යුතුයි. සරණාගතයන්ට අපි නිසියාකාරයෙන් සැලකිය යුතුයි. මෙන්න මේ අනාරක්ෂිත භාවයන් බහුතරයක් තිබෙනවා. හැබැයි ඒ සියලුම අනාරක්ෂිත භාවයන් තිබෙන අතරේ අපි මේ නිකන් හදාගන්නවා මේ විශාල ගෝණි බිල්ලු ටික. ඒ ගෝණි බිල්ලු ටිකට තමයි ඊට පස්සේ අපි පාර දෙන්නේ. කුමාරතුංග මැදිරියේ එක අය අපි වෙනුවෙන් ඉන්න ප්‍රේක්ෂකාගාරයට වැඩි ඉඩක් ලබා දිය යුතු නිසා අපි තවත් ප්‍රශ්නයකට අවස්ථාව දෙන්න. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මම කාලයක් වගේ නේ සෙග්මන්ට් අහන්න. අපි ජනතාව විචින ජනතාව බහු ආගමික සහ බහුජාතික නියෝජනයක් නිසා විවස්ථාදායකය සහ විවස්ථාදායක අප වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් තියෙන ලක්ෂණ වගකීම කියන එක ගැන කතා කරනකොට ඒ වෙනුවෙන් සිවිල් සමාජය හැටියට අපිට මොකක්ද කළ යුත්තේ කියන එක මම අවධාරණය කරනවා. ඒත් එක්කම මම ඊට ඔබට කිය දෙයක් අහනවා. දැන් මේ වගේ 21 වෙනිදා ඇති වුණු ප්‍රහාරය වගේ සිද්ධියක් ඇති වෙනකොට රටේ ආගමික නායකීන් විලුප්පලා ඒ කරන ප්‍රකාශයන් එක්ක ජනතාව ලොකු විශ්වාසයක් තබනවා. ඊට පස්සේ රටේ දේශපාලන නායකත්වය ජනතාව ප්‍රතික්ෂේප. එතකොට රටේ පාලනය සහ ඒත් එක්කම කොහොමද මෙතන හිදසක් තියෙන්නේ? රටේ දේශපාලන ප්‍රතික්ෂේප කරනකොට මේ ඇතිවෙන හිදස පිරවෙන්නේ කොහොමද කියන එකත් ඒත් එක්කම මේ හිදස පිරවනවා වගේම කොහොමද ඒකට ජනතාව මහිතේ ඔය ප්‍රශ්නට යොමු වෙනකොට හොඳේ දැන් රාජ්‍ය ආරක්ෂාව ගැන අපි හිතනකොට අනිවාර්යෙන්ම එතන රජයට වගකීම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා බුද්ධ්‍යාංශ වලින් තොරතුරු එකතු කිරීමක්. එතකොට ඒ තොරතුරු එකතු කිරීම මත විශේෂයෙන්ම අපි හමුදාවන් ඒකට ප්‍රතිචාර දක්වලා ඒ ආරක්ෂාව සරසලා දෙනවා කියලා. දැන් ඒක පිටදැක්මක් තමයි. අපි දැක්කා ඒක ප්‍රතිඵලයක් තමයි. අපි අප්‍රේල් 21 වෙනිදා අල්පෙන්නේ. නමුත් නැවත ඒ එමැන්නේ සුරක්ෂිත භාගය. රාජ්‍ය යාන්ත්‍රණය තුලින් අපි එක පැත්තකින් බලාපොරොත්තු විය යුතුයි ඒ රාජ්‍යයේ වගකීම සහ වගවීම. කොට එතනදී හමුදා මාත්‍යාත්මක වෙන්නේ කොහොමද? මොන නීති රාමුවක් ඔස්සේද ඒ ක්‍රියාත්මක වෙන්නේ? නීතියේ ආධිපත්‍ය විශේෂයෙන්ම නීතිය ආධිපත්‍ය අපි ඇති කරගන්නේ කොහොමද? රාජ්‍ය වගකීම. දැන් වයඹහරහා පැතිරුණු ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලදී අත්තනමුටුගත් පිරිස් ඉන්නවා. නමුත් ඒ පිරිස් ඉතාමත් මිහමනේ නැවතත් නිදහස් වෙනවා. අපි අපේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසය පුරාම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලට මැදිහත් වුණු රාජ්‍යයේ පිරිස්, හමුදාවේ පිරිස් සහ සාමාන්‍ය පිරිස් බොහෝ දුරට තාමත්ම අවස්ථාවාදී විදිහට නිදහස් වෙලා තියෙනවා. සමහරක් අයගේ ඒ සමහරක් අපරාධ වලට සමහරක් අය අත්අඩංගුවට අරගෙනවත් නැහැ තාම. ඒත් එක්කම අත්අඩංගුවට ගත්ත අය සමස්තික වෙන්නේ ඒගොල්ලන්ට සමාව ලබන දෙනවා. නැත්නම් ඒගොල්ලු නිදහස් කරනවා. නැත්නම් ඒ නඩු අහෝසි කරනවා. දැන් ඒ වෙනකොට අපි නීති ආධිපත්‍ය ගැන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ නීති ආධිපත්‍ය ඉස්සරහන්නේ කොහොමද? මේ නීති ආධිපත්‍ය නිශ්චිත කරන්න රජයේ තියෙන වගකීම මොකක්ද? විශේෂයෙන්ම අපි මුල් පුරවැසියන් සිටම නේද? දැන් උසාවියට අභාස කිරීමේ නඩුවකට සිරගත වෙන කෙනෙක් නිදහස් කරන්නේ කොහොමද? විධායක නේ මේ උසාවියට එරෙහිව තියෙන අපරාධය. ඒකට ඒ නිදහස එන්න ඕනේ උසාවිය. හැබැයි අපි හැමදාමත් ඒ වාක්‍යනාවට ඒ නීති ආධිපත්‍යට ගරු නොකරන ආකාරයේ ක්‍රියාත්මක වෙන රජා වලින් තමයි අපි මේ රටේ පාලනය
ගෙන කියන්නේ. ඉතින් සාමාන්‍ය ජනතාවක් වන අපිට වගකීමක් තියෙනවා ඇත්තටම පාලනය කරන ඒ අයගෙන් අහන්න. ඒක අනිවාර්යයෙන්ම බලපෑමක් කරන්න නීති අනුපාතය නිශ්චිතවම කරෙන්න ඕනේ කියලා. හිතන්නේ තත් ඡන්දයක් එන්න එක තියෙනවා. එතකොට අපි ඡන්දෙන් මේ පත් කරන 225 නාම මේකට වග කියන්න ඕනේ. එතකොට සිවිල් සමාජය හැටියට අපි ඒ ප්‍රශ්නය මත කරන්නේ කොහොමද? ඒ වගබීම ලබා ගන්න කොහොමද කියන දේ අපේ පැත්තේ අපිට තියෙන වගකීමයි යුතුකමයි. නීති අනුපාත ඒ වගබීම මං හිතේ අද තියෙන මූලික ප්‍රශ්නය. අජිත් ප්‍රජාතකයේ තැකි මූලික දෙයක්. ඒත් එක්ක මම හිතේ සිවිල් සමාජයේ ආය හැටියට අපි නැවත අපි ආපස්සට හැරිලා බලන්න ඕනේ. ඇයි මේ දේ නැවත නැවතත් සිද්ධ වෙන්නේ? ඇයි ජාතිවාදී මෙයාකාරයෙන් අද එක ප්‍රජාවක් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පැතිරෙන්නේ? එතකොට ඒකට අපිත් යම්සි ආකාරයකින් වගකීම යුතු නැද්ද? අපි කොහෙද අපිට බැර දුන්නේ? දැන් දෙමළ ජාතිවාදයක් මේනාටේ එක කාලෙක නිර්මාණය වෙනවා. යුද්ධයත් එක්ක ඒක තහවුරු වෙනවා. අද මුස්ලිම් ජාතිවාදයක් නිර්මාණය වෙනවා. ඒක තහවුරු වෙනවා. එතකොට එතනදී අපිට තියෙන වගකීම මොකක්ද? විශේෂයෙන්ම මාත්‍යය තියෙන වගකීම මොකක්ද? ඔය මාත්‍ය හරහා මම ඉතින් දැන් මම මාත්‍ය වාරණය නිර්දේශ කරන කෙනෙක් නෙමෙයි. නමුත් මාත්‍ය හරහා බොරු පුවත් නේ අසත්‍ය පුවත් නිරන්තරයෙන්ම පල වෙනවා. ඒත් එක්කම කොහොමද කියන්නේ නේද? හැඟීම් වලට කතා කරන පුවත් විද්‍යාත්මක පුවත් නෙවෙයි. තොරතුරු සොයලා බලලා අපිට ඒ ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරන පුවත් නෙවෙයි මාධ්‍යයෙන් අද හරිනේ. එතකොට ඒකට ඒක ගැන අපි මාධ්‍ය වගවීම ඇති කරන්නේ කොහොමද කියන දේ මම හිතේ අපිට පුළුවන්සන් හැටියට කියලා වගවීම. ඔනේ අපි කියන්න පුළුවන් දැන් මම බොහෝ දුරට නීති ආධිපත්‍ය ගැන කතා කරනකොට මම කියන්නේ ආධිපත්‍ය හැමෝටම බලපාන්න ඕනේ ඒ ආකාරයෙන්ම අපි අවිජ්ජාවන්ත එක හරහා ඒ අත්දැකුවට ගන්න කල්ලි කණ්ඩායම් අනිවාර්යයෙන්ම නීතිය රැහැට ගෙනෙන්න ඕනේ. මේ අපරාධවලට ඒගොල්ලෝ තනුවන් ළමන්න ඕනේ. ඒත් එක්කම තමයි අල්ලපු ගමේ මුස්ලිම් ප්‍රජාවට ගහනවා නම් කලි පිටින් ඇවි නර කණ්ඩාය. එතකොට ඒගොල්ලොන් විරුද්ධවත් ඒ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම ඒ කන්ති කණ්ඩායම් ඕ අනිත් අත්හනම් වල ගන්න අය නිදහස් කිරීමට දේශපාලඥයා ඇඟිලි ගහනවා නම් එතකොට ඒ ආයත විරුද්ධවත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ දේවල් නිර්මාණය කර කිරීමේ දේශපාලන අධිෂ්ඨානය මොනවද? ඒ දේ කරන්නේ කවුද? ඒ අය ගැන මම හිතේ අපි ක්‍රියාත්මක වෙනවා. අද එකේ ආයේ අපි වෙනුවෙන් අපේ විද්‍යා මණ්ඩලය ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමර කොල් මහතා, කාන්තා මහමාද සමිගේ විදායක අධ්‍යක්ෂ කුමාරි සඳර මහත්මිය, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභාමන් ස්තුතියි ඔබ සියලු දෙනාට. මේ සාකච්ඡාව මෙතනින් නිමවන්නේ නැහැ. එකේ ආයේ අපි කියන්නේ ඔබත් මේ සාකච්ඡාවේ කොටස් කරුවා. ඔබත් මේ සඳහා සහභාගී වෙතුයි. ඔබේ අදහස් මේ සඳහා යොමු කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කාන්තවහමාද සමුගේ දුරකථනම් කොබිඩු යුත්තේ 0115 935 900 0115 632 245. ඒ වගේම කාන්තවහමාද සමුගේ Facebook පිටුව Women and Media Collective හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. Single National Service Facebook පිටුව හරහා ඔබට ඔබේ අදහස් අපට යොමු කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඉඩ කඩක් වෙන්න කරනවා. ඔබට ලියන්න අවස්ථාව තිබෙනවා. කාන්දාවහා මාධ්‍ය සමූහයේ අංක 56 සරසවි මාවත කාසල් වීදිය කොළඹ 8 ලිපිණයට ඔබේ සියලුම අදහස් වලට එක යාලිය අපි විවෘතයි. එක යාලිය අපි වෙනුවෙන් නිෂ්පාදන සහාය ලබා දුන්නා සඳරුවන් ලියනගේ නිෂ්පාදනය කළේ අශෝක බාල සූර්ය, තාක්ෂණ සහාය ලබා දුන්නා ඉරිස් ජයසිංහ, පමිරංග හන්සමාලි නිකස්සිනිය, කාන්තවහා මාධ්‍ය සමූහයේ අනුග්‍රහයෙන් එකේ අය අපේ ලබන සතියේ හමු වෙමු. ඔබට සුබසම්